සමිතගේ තාත් ඇත්තටම ප්‍රේමයි. ප්‍රේමදාස මුතුන් කොටව කිව්වම මේ ගොඩක් දෙනෙක් ඇත්තටම දන්නේ නැහැ. මං හිතන්නේ ලංකාවේ හිටපු එකම කියන්නේ බාත්කණ්ඩේ විභාග පරීක්ෂණ මේ කරන්න පුළුවන් හිටපු ලංකාවේ එකම කෙනා. කියන අද ගොඩක් ඉන්න ඔය ගායක ගායිකාවන්ට උගන්වලා තියෙන විශාරද ඒ විභාග සියල්ලක්ම කරලා තියෙන්නේ මේ ප්‍රේමදාස මුතුන් කොටව තියෙන මේ සම්පතගේ තාත්තගේ. ඉතින් වියව සෑහෙන පාඩුවක් ලංකාවට. ඒ වගේම බාත්කණ්ඩෙත් පිළිගත්ත පුද්ගලයෙක් එයා. ඉතින් මගේ මාමන්දී. ඉතින් ගොඩක් කනගාටුයි ඇත්තටම. මම රුවන්ති මංගල. මේ සාමිතා කියන්නේ මගේ ආදරණීය යෙහෙලියක්. ඇත්තටම මගේ සහෝදරියක් වගේ. මොකද තාත්තට අම්මට එයා ගොඩක්ම ආදරේ. මම දැකලා නැහැ මේ වගේ ආදරණීය දුවක්. මේ තාත්තා රෝගාතුර වෙලා ඉන්නකොටත් එයා ගොඩාක් සැරයක් තාත්තව හැමදෑම බැලුවා. තාත්තට පුළුවන් තරම් සත්කාර කර අම්මටත් එහෙමයි. ඉතින් මේ වගේ දුවක් මං හිතන්නේ ලබන්නේ දෙමව්පියොත් පින් කරලා තියෙන්න ඕනේ. ඉතින් ඒ තාත්තට මං නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. සංගීත ක්ෂේත්‍රය ගැන කතා කරනකොට එහි දෙවන්තෙක් තමයි අද අපි අතරින් ඉක්ම ගියේ. මේ රටේ දහසක් දෙනාගේ සංගීත ඥානය පෝෂණය කරපු මේ රටට සංගීතය සාත්‍රීය සංගීතය විශේෂයෙන් කුමක්ද කියලා මේ රටට හඳුනා දුන්නා. ඒ දෙවන්තයා නික්ම යෑම මහිතට අපි සියලු දෙනාගේ අභාග්‍යයක්. ඒ අඩුව පුරවන්නට මහිතට නැවත කෙනෙක් බිහි වෙයිද කියලා මට කියන්න සැකයි. ඒ තරම් මෙවැනි ගුරුවරු තමන්ගේ බත්පත පවා කන්ට දීලා ගෝලය හදපු ගුරුවරේ. මම එතුමාගෙන් සංගීතය හදාරපු ශිෂ්‍යයෙක් හැටියට මම දන්නවා. එතුමා සමහරට අපි යනකොට පන්තියට යනකොට එතුමා කෑම කාලා නැහැ. එතුමාගේ බත් පිගාන අපට දෙනවා කන්න කියලා. කෑවද කියලා අහලා තමයි අපට සංගීතය උගන්වන්නේ. ඉතින් එවැනි උත්තමෙක් මං හිතරට අපට ආය නැවත ගුරුවරෙක් හැටියට හමුවේද කියලා කියන්න අමාරුයි. කෙසේ වෙතත් එතුමාට කිසිදු කලක ජරා මරණයෙන් තොරව නිදුක් නිරෝගී සුභම සුබ අපි කවුරුත් පතන්නා වූ නිර්වාණ සුවයම ලැබේවයි කියලා මම මුළු හදවතින්ම සුභාශිංසය දකිනවා. ඊට පස්සේම මම කතා කරන්නේ මුදුන් කොටු අයියා කියලා. මගේ මුදුන් කොටු අයියාගෙත් මගේ ස්වාමියා සනත්ගෙත් අතර විශාල බැඳීමක් තිබුණා. ඒක අවුරුදු මං හිතන්නේ 50ක් විතර කාලයක් තිස්සේ තිබිච්ච බැඳීමක්. මොකද එයත් මහා සංගීතය පිළිබඳ විශාල බුද්ධියක් තිබුදු ඥානයක් තිබූ දරුවන්ට උගන්නපු ගුරුවරයෙක්. මගේ ස්වාමියත් ඒ වගේම විශාල ඥානයක් තිබූ විශාල බුද්ධියක් තිබූ දරුවෝ දහස් ගාණක් මේ රටට සංගීත ඥානය ලබා දුන්නු සංගීතවේදියෙක්. ඉතින් මේ දෙදෙනා අතර වෙනසක් නැහැ. ඇත්තටම අපේ ඇත්තට මුදුන් කොටේ අපේ පවුලේ ඥාතියෙක් වගේ. අපි දුරස් නෑ, අපි ළඟයි. මගේ දුවටත් අනුරාධටත් හරි ආදරේ. මොකද එයාටත් එක දියේ නෑ සමිත, අපිටත් එක දියේ නෑ අනුරාධා. ඉතින් මං හිතනවා අපේ පවුල් දෙක අතරේ විශාල බැඳීමක් තිබුණා. මේ අවස්ථාවේදී කුමාරියක්ව අමතක කරන්න බෑ මට. මොකද අපි සියලු දෙනා අතර කුමාරියක්වත් සිටිය යුතුයි. හිටියා. මං අපි ගියොත් අපිට කන්න බොන්න හරියට සංග්‍රහ කරනවා. අපිත් එහෙමයි. එයාලාම අපිටත් නිකම් මගුල් ගයක් වගේ. ඒ අතර ඒ වගේ බැඳීමක් අපේ තිබුණේ. අද ඒ සියලු දෙනාම මගේ ස්වාමියත් කුමාරියක්වත් අද මුදුන් කොටු ඇවිත් සියලු දෙනාම අපේ අතරින් ගියා. අපේ අතරින් ඈත් වුණා. හැබැයි ඉන්නේ ස්වර්ගයේ. මම අදහන ආගම අනුව මම රෝමන් කතෝලික ආගම භක්තිකේ. මං අදහන ආගම අනුව ඒ සියලු දෙනාම ස්වර්ගයේ තමයි ඉන්නේ. මගේ ස්වාමියා මේ වෙනකොට ස්වර්ගයේ. අද මේ වෙනකොට මම ප්‍රාර්ථනා කරනවා මුදුන් කොටු ඇවිත් ස්වර්ගයටම යන්න කියලා. God bless.